අයිබන් කෙල පිළිගන්නවා හොඳම ලෝකයා ළඟ නැත්තවත් වීඩියෝ එකට මම අද ඔයාලට කියන්නන්නේ අමුතුම ආකාරයේ ප්‍රවෘත්තිය. ඔයාලට මතක ඇති පසුගියදාක ලෝක ප්‍රකට චිත්‍රපට සමාගමක් වන ෆෝන් හම් විසින් අමුතුම ගණ්‍ය නිල චිත්‍රපටයක් රූගත කිරීමට සැසම් කළා. ඒක තමයි අභ්‍යවකාශයේ සිද්ධීන් සිදුවන ආකාරයට ඒ රූගත කිරීම. මේදී සිදුවන සමහර ක්‍රියාකාරකම් අභ්‍යවකාශයේ ස්වාභාවික තත්ත්වයටදී සිදු කරන බව පෙන්වන ආකාරයට තිර පිටපත ලියවී තිබෙනවා. ඇත්ත වශයෙන්ම අභ්‍යවකාශයේ නිර්පද්ධිතව මෙම ක්‍රියාකාරම සිදු කළ හැකිද? එහිදී සිදුවන අපහසුතාව මොනවාද? යන්න පිළිබඳ විද්‍යාත්මක පසුබිමකින් ඉන්පසු සොයා බලා තිබෙනවා. අදට මේ වීඩියෝ එකෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ ඒ පරීක්ෂණවල ප්‍රතිඵල කීයක්. මිනිස් ශරීරයේ පහළ කොටස් වල රුධිර සංසරණ ක්‍රියාවලිය සඳහා ගුරුත්වයේ යම් බලපෑමක් තියෙනවා. අභ්‍යවකාශයේ පවතින ඉතාමත් අඩුම ගුරුත්වයක් බැවින් රුධිරයේ සිරුරේ පහළ කොටස් වලට වඩා හිස පපුව වැනි ප්‍රදේශ වලට ඇදී යාම සිදු වෙනවා. මේ හේතුවෙන් පුරුෂ ලිංගයේ ප්‍රාණාත්කර ගැනීම සඳහා ඊට සැරල රුධිර ප්‍රමාණයක් ශිෂ්‍යණය වෙත ගමන් කිරීමේ පෘථිවිය මතදීට වඩා සාපේක්ෂව අපහසුයි. විද්‍යාඥයින් පසු නන්දමින් ලිංගික ක්‍රියාවක් සිදු කිරීම තරම් ශිෂ්‍යණය ප්‍රාණෝත්තර ගැනීමට පුරුෂයෙකුට අභ්‍යවකාශයේදී ඉතා දැඩි වෙස ගැනීම සිදු නමුත් ඒ කළ නොහැකි ක්‍රියාවක් නොවන බවද ඔවුන් පවසනවා. ඊට අමතරව තවත් දෙයක් පුරුෂයෙකුට මෙන්ම ස්ත්‍රියකටද අභ්‍යවකාශයේදී ලිංගික ක්‍රියාවලට සරිලන ලෙස උද්දීපනය වීම වඩා අපහසුයි. ස්ත්‍රියක ලිංගික උත්තේජනයට පත් වූ විට ඇගේ පගමනේ ප්‍රාණවත් වීමට රුධිරයට හොඳින් ගමන් කළ යුතු වන අතර ස්වාභාවිකවම නිපදෙන ස්නේහක තරව නිසි ලෙස යෝනිය පුරා පැතිරී යාමට ගුරුත්වය හොඳින් තිබිය යුතුයි. ගුරුත්වය අඩු අභ්‍යවකාශයේදී මේ නිසි ලෙස සිදු නොවන නිසා එහිදී ලිංගික ක්‍රියාවක නිරත වීමට ස්ත්‍රියකට වඩා වේදනාකාරී අතෘප්තිකර එකක් වනු ඇති බවයි ඔවුන් පවසන්නේ. මීටත් අමතරව ශරීරයේ නිපදෙන ස්නේහක තරව යෝනියෙහිල කොටස් වලට ඇදී යාම නිසා ඉතා අපහසු හා අමුතු අත්දැකීමකට ස්ත්‍රී හා පුරුෂයන් දෙදෙනාටම මොහොතීමට සිදු වන බවයි ඔවුන් පවසන්නේ. පුරුෂයෙකුගේ ලිංගික හැඟීම් උත්තේජන වන ප්‍රධානතම හෝමෝන වන්නේ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය. මෙම ක්‍රියාව හොඳින් කිරීමට පුරුෂයෙකු ශරීරයක ටෙස්ටොස්ටෙරෝන් ප්‍රමාණය ඉතා ඉහළ මට්ටමක තිබිය යුතුයි. කොහොම වුණත් විද්‍යාඥයින් පවසන්නේ අභ්‍යවකාශයේදී පුරුෂයන්ගේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම පහළ වෙන බවට වාර්තා වෙන බවයි. නාසා ආයතනයේ ගගනගාමී ආදායම මේ වාර්තා ලබා ගන්න ඇති අතර ඒ සිදුවන්නේ ඇයිද යන්න තාමත් අනාවරණය වී නැහැ. ගගනගාමී නැවත පෘථිවිය කරා පැමිණ විට ඔවුන්ගේ හෝමෝන මට්ටම නැවත සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබෙන බව ඔවුන් පවසනවා. අඩු හෝමෝන ප්‍රමාණයක් සහිතව ලිංගික ක්‍රියාවක නිරත වීමේදී පුරුෂයෙකු ඉතා අපහසුතා රාශියකට මුහුණ පාන බව ඔවුන් පවසනවා. තවත් කාරණයක් තමයි අඩු ගුරුත්වයක් සහිත අභ්‍යවකාශයේදී මිනිස් හෘදයකට සිවුර පුරා උදරයේ පොම්ප කිරීම සඳහා පෘථිවිය මැද්දී මෙන් වැඩි වෙහෙසක් ගැනීම සිදුවන්නේ නැහැ. මේ නිසා කාලයත් සමග යම්කිසි හැකිලීමකට භාජනය වෙනවා. මේ හේතුවෙන් යම්කිසි අතපයවල මාංශපේශිවල ක්‍රියාකාරීත්වය දුර්වල වෙන පටන් ගන්නවා. මේ හේතුව නිසාම අභ්‍යවකාශයේදී පුද්ගලයන් කම්මැලි බවට පත් වෙනවා. මිනිසෙකුගේ ලිංගික ක්‍රියාවලිය නිරත වීමේදී ඔහුගේ හෝ ඇගේ හදවත වේගෙන් ගැහෙන පටන් ගන්න අතර ආශ්වාස ප්‍රශ්වාස කිරීමද වේගවත් වෙනවා. හැකිලුණු හදවතක හා දුර්වල වූ මාංශපේශි සහිතව මෙවැනි තත්ත්වයක් ළඟා කර ගැනීම ඉතා අපහසු තත්ත්වයක්. පෘථිවියදී මෙන්නව අභ්‍යවකාශයේදී යම්කිතා දැඩි ලෙස අහිතකර විකිරණ වලට බඳුනීමේ සම්භාවිතාවක් තිබෙනවා. මේ හේතුවෙන් මේ සෛල වල විකෘති ඇතිවීමේ දැඩි අවස්ථාවක් පවතින බව ඔවුන් පවසනවා. යම්කිසි විදියකින් අභ්‍යවකාශයේ මෙම ක්‍රියාව සිදු කර සාර්ථක ගැනීම සිදු කර ගැනීමට පුද්ගලික සමත්වුවත් බොහෝ ජානමය වශයෙන් විකෘති වූ දරුවෙකු ලැබීමේ වැඩි සම්භාවිතාවක් පවතින බව විද්‍යාඥයෝ පවසනවා. අඩු ගුරුත්වයක් යටතේ කල්ලේ විකසනය සිදු වුවොත් එහි විකසනය නියමාකාරයෙන් සිදුවන්නේ නැහැ. මේ හේතුවෙන් ප්‍රායෝගික අභ්‍යවකාශයේ තත්ත්වය යටතේද නිරෝගී කල් විකසන සිදුවීම ඉඩක් නැති බවයි ඔවුන් පවසන්නේ. සාමාන්‍ය මෙම ක්‍රියාව නිරත වීමේදී මේ සිර උණුසුම් වීම සිදුවන අතර දහඩිය විශාල වශයෙන් පිටවීම සිදු වෙනවා. හෘදය මැද්දී ඒවා පහතට උඩට වැටීම හා වාෂ්ප වීම සිදු වුවත් අභ්‍යවකාශයේදී එවන්න සිදු නොවි සිර තදාසන්නව පටලැක්සේ රැඳී තිබීම සිදු වෙනවා. මේ හේතු නිසාද ලිංගික ක්‍රියාව අනුභව කෙටි වේලකින්ම යමෙකු වටා පටලැක්සේ දහඩිය බැඳීමට පටන් ගන්නවා. මෙහි ප්‍රතිඵලය වන්නේ අනේකාට මෙන තමට ලිංගික ක්‍රියාව ඉතා අප්‍රිය සහගත දෙයක් බවට පත්වීම බවයි විද්‍යාඥයෝ සොයාගෙන ඇත්තේ. මෙම ක්‍රියාව සිදු කිරීමේදී මිනිස්සුර බලයන් යොදමින් ඉදිරිපසට ප්‍රතිපල තල්ලුවීම සිදු වෙනවා. මේ ගුරුත්වයටදී හොඳින් සිදු කළ හැකිවත් අඩු ගුරුත්වයක් යටතේ සිදු කිරීමේදී ඝර්ෂණය හා සැබඳි ගැටලු ඇති වෙන බව පවසනවා. එමෙන්ම ක්‍රියාකාරීව ලිංගික ක්‍රියාවේ යෙදෙන පුරුෂයෙකු ඉදිරිපස ආපස පසට ගමන් කිරීමේදී ඔහුට එරෙහිව ඇතුළුම් බලයක් ක්‍රියා නොකරන බැවින් අභ්‍යවකාශයේදී මෙම ක්‍රියාවලිය නිරත වෙන බොහෝ කොටම සුළඟේ ඔහි පැද්දීමක් වැනි යමක් වෙනවා. මේ නිසා එහිදී සාර්ථකව ක්‍රියාකාරීත්වයක නිරත වීමට හැකියාවක් ලැබෙන්නේ නැති බවයි ඔවුන් පවසන්නේ. ලෝකයේ බොහෝ නිල චිත්‍රපට නිෂ්පාදන සමාගම් විවිධ අමුතුම ස්ථානවල මෙම ක්‍රියාකාරම් සිදු කර දක්වමින් චිත්‍රපට තනන්න කැමති. මේ නැවුම් භාවයේ බොහෝ ප්‍රේක්ෂකයන් තෘප්තිමත් භාවයක් ළඟා කරද බොහෝ කොටම ඒ ස්ථානවල ඇත්තේ කිසිදෙම ප්‍රායෝගිකව ලිංගික ක්‍රියාවක නිරත විය නොහැකි තත්ත්වයක්. ගැමුදී යටදීද අයිස්මත වැනි විවිධාකාර අමුතු ස්ථානවල මෙම චිත්‍රපට තනි දිවීම හෝ එසේ කරන්න සැලසුම් කර තිබෙනවද ඒවා බොහෝමයක් මොනියම් හෝ දෘශ්‍ය ප්‍රයෝග සහිතව රූපගත කළ ඒවා වෙනවා. ඒ ස්ථානවල අනන්‍ය වූ සුවිශේෂී තත්ත්වයන් පවතින අතර ඒ කරුණු විද්‍යාකාරී මෙම ක්‍රියාකාරකම් වලට අහිතක ලෙස බලපාන බවයි විද්‍යාඥයෝ වැඩිදුරටත් පවසා සිටින්නේ. දිනපතා අලුත්ම වීඩියෝ නැරඹීමට පුදුම ලෝකයේ subscribe කරන්න. වීඩියෝ එකක් දාපු ගමන් බලාගෙන ඉන්නට bell button එක සක්‍රිය කරගන්න.